මධ්‍යම නිසාවෙන් තමන්ගේ ජීවිත අඳුරුකරගත්තු තරුණයින් බොහෝ පිරිසක් අද වන විට අපේ රටේ දකින්නට හැකියාව තිබෙනවා. ඒ අතරින් ඒ අඳුරුණු ජීවිත නැවත ආලෝකමත් කරන ආයතන පිළිබඳවත් මේ සමාජය තුළදී අපිට අහන්නට දකින්නට හැකියාව තිබෙනවා. ඒ අතරින් අපි අද ඇවිල්ල ඉන්නේ පැල්මඩුල්ල මිතුරු මිතුරෝ ආයතනය වෙතට. මේ ස්ථානයේ තමන්ගේ ජීවිත අඳුරුණු තරුණින් විශාල ප්‍රමාණයක් අපිට දකින්නට හැකියාව තිබෙනවා. එම තරුණින්ගේ ජීවිත ආලෝකමත් වන ආකාරයයි අපි අද විනිවිද මගින් ඔබට ගෙනෙන්නේ. මිනිසියෙකු ලෙසින් කිසිම අඩුපාඩුවක් නොමැතිව මෙලොවට බිහිවන්නේ සැබවින්ම වාසනාවන්තයින්. නමුත් එලෙස වාසනාවන්ත ජීවිත බොහෝමයක් අවාසනාවන්ත ලෙස මත්ද්‍රව්‍ය නිසාවෙන් විනාශයට පත්වන ආකාරය අද වන විට සමාජය තුළ දක්නට ලැබෙනවා. එලෙස මත්ද්‍රව්‍ය නිසාවෙන් අඳුරට පත්වූ ජීවිත නැවත යාමකට ගැනීමට උරදින ස්ථානයක් තමයි පැල්මඩුල්ල මිතුරු මිතුරෝ ආයතනය. කඳු වළල්ලකින් වටවි ඉතාමත් නිස්කලංක පරිසරයක පිහිටා තිබෙන මිතුරු මිතුරෝ ආයතනය ඕනෑම කෙනෙකුගේ සිත් ඇද බැඳ තබා ගන්නා ආකාරයට නිර්මාණය කර තිබෙනවා. නවසය අසු හත වර්ෂයේ ජුලි මස 19 වන දින පුජ්ජ කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන් ඉතාමත් දුෂ්කරව ආරම්භ කළ මෙම ආයතනයේ අද වන විට මත්ද්‍රව්‍ය නිසාවෙන් පීඩා විඳින තරුණයින් 75 දෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. 1987 ජූලි මාසේ 19 වෙනිදා තමයි මම මේ ස්ථානයට ආවේ. මේක මේ වගේ සුන්දර නැහැ. බොහොම කටු වඩ ලැහැබක් තිබුණේ. එන්න පාරක් තිබුණෙත් නැහැ. අර ප්‍රධාන පාරේ ඉඳලා මගක් යනකම් ට්‍රැක්ටරයක් විතරයි එන්න පුළුවන්. ඉතින් ට්‍රැක්ටරේට ගේන බඩු කරයි මගේ කරින්. ඒ කාලේට අපි දරුවෝ කීප දෙනෙක් ගල් වැලි සිමෙන්ති මේ කරින් ඇදලා තමයි ප්‍රථම ගොඩනැගිලි හැදුවේ. මේ වතුර තිබුණේ නැහැ. දොලට යන්න ඕනේ අපි නාන්න. දොලට ගිහිල්ලා වතුර කල අරගෙන එවිදින් තමයි මේ ගොඩනැගිලි පවා හැදුවේ. එහෙම දුෂ්කර, අතිශයින්ම දුෂ්කර වූ වේදනාත්මක, එහෙත් ඉතා සතුටු සහ අද වෙනකොට අපි ජයගත්තා කියන හැඟීමක් එක්ක තමයි මේ පරිසරය අපි හදලා. මේ වෙනකොට අපි භද්‍රාවේ භාවිතා කරන තරුණ දරුවන් නේවාසික කරගෙන ඔවුන්ට යහමඟ පෙන්වමින් ඔවුන්ගේ ජීවිතය නිවැරදි කරන්න අපි මේ ස්ථානය පාවිච්චි කරනවා. විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන තරුණයින් මෙම ස්ථානයේ නැවත තමන්ගේ ජීවිතය ජයගැනීමට උත්සාහ දරන ආකාරය දක්නට හැකි. අලුයම 5:25 අවදිවන මෙම තරුණයින් දිනේ වැඩ කටයුතු සිදු කරන්නේ ඔවුන්ටම ආවේනික කාලසටහනකට අනුවයි. උදේසන අවදිවීමෙන් පසුව ඔවුන්ගේ ප්‍රථම ප්‍රධාන කාර්යභාරය වන්නේ සියලු දිනාම එක හඬින් ඔවුන්ගේ දර්ශනීය පිළිබඳව නැවත මෙනෙහි කර ගැනීමයි. අද වන විට මිතුරු මිතුරෝ ආයතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණයින් බොහෝමයක්
ආයතනය වෙත බාර කර තිබෙන්නේ ඔවුන්ගේ දෙමව්පියන් විසින්. ආයතනය වෙත ඇතුළු වන අවස්ථාවේ ඉතාමත් අකීකරු කලාකාරී තරුණයින් විශාල ප්‍රමාණයක් ටික දිනකින් තමන්ගේ ජීවිත තුළ සංවර භාවයත් පිළිවිලත් ගොඩනංවා ගන්නවා. මිතුරු ආයතනය කියන්නේ නේවාසික වෙලා ප්‍රතිකාර කරන්න පුළුවන් විශෝධනය වෙන ආයතනය. විශෝධනය කියන්නේ මේක අපි ලොකු ක්‍රියාකාරකම්ටයක් කරනවා මේ ඔගොල්ලෝ දකින්න ඇති මේ වැඩසටහනත් එක්ක. ඇතුල් වෙන කෙනා අදිරෙන් පහකින් මේවා කළා නැවත සමාජිත කිරීමක් තමයි අපි කරන්නේ. ඒතකොට ඇතුල් වෙනකොට කෙනෙක් සාමාන්‍යයෙන් බොහොම කලබලකාරී මානසික මට්ටම් වැටිච්ච විරිණිත සදාචාරාත්මකව කිසිම හැඟීම් දැනීමක් නැතිව අර එකම සමානකින් පිරිසක් එක්ක විතරක් හිටපු පිරිසක් අපිට බාර දෙනවා. ඒක බාර දෙන දෙමව්පියන් විසින් දෙමව්පියන්ගේ කැමැත්තෙන් බාර දුන්න පිරිසක් අපි නැවත එම සමාජයට ගිහිල්ලා හෝ නැත්නම් වෙනස් සමාජයකට ගිහිල්ලා කොහොමද ජීවත් වෙන්නේ, යාව ජීව ජීවන ප්‍රතිපදාව කියන ප්‍රතිපදාවක් උගන්වලා ඒ මගින් කොහොමද සමාජ ජීවත් වෙන්නේ කියන වැඩපිළිවෙලට තමයි අපි මෙතන සාමාන්‍ය මාස 10ක් වසරක විතර කාලයක් මේ මාසිකව කරලා එහෙම ළමයි කෙලීට දෙන එකක් තමයි අපි මේ ක්‍රමවේදය තුලින් කරන්නේ. දැන් විශේෂයෙන්ම ගොඩාක් ඇතුල් වෙන්නේ මෙතන මත්පෙති වෙනත් මත්ද්‍රව්‍ය. කියන්නේ අපි දැන් හිතන්නේ මෙතන හෙරොයින් බීලා ඉනවා කියලාම විතරයි අපි ගොඩක් හිතන්නේ. හෙරොයින් නෙමෙයි මෙතන දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ. වෙනත් මත්ද්‍රව්‍ය අලුතෙන් හොයාගන්න මත්ද්‍රව්‍ය අලුත් ක්‍රමවලට ඇබ්බැහිවීම නොයෙකුත් ඇබ්බැහිවීම වලට ලක් වෙච්ච කට්ටිය තමයි මේ දැන් මේ 70 80 අතර ඉන්නේ. දැන් 16 17 වගේ 18 වෙනකොට සියලුම මත්ද්‍රව්‍ය අරගෙන විනාශ වෙච්ච ළමෙක් තමයි අපි අතරට මේ එන්නේ. තරුණයින් බොහෝ පිරිසක් අද වන විට මත්ද්‍රව්‍ය වලට පෙළඹීමට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. මේ අතරින් තමන්ගේ පවුල තුළින් සිදුවන හුදෙකලා වීම, වැරදි මිතුරන් ආශ්‍රය කිරීම, නොදැනුවත්කම් ආදිය හැඳින්විය හැකි. එලෙස විවිධ ආකාරයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වන තරුණයින් විවිධ නම් වලින් හංවඩු ගසනවා වෙනුවට ඔවුන්ගේ ගැටලුව හඳුනාගෙන එය නිවැරදි කිරීමට උදව් ලබා දීම මෙවැනි ආයතනවල පමණක් නොව මුළු මහත් සමාජයේම යුතුයකමක් වෙනවා. හෙරොයින් දක්වා යන ගමනට මුල් අඩිතාලම වෙලා තියෙන සමහරක් අය මේ පවුල් පරිසරය. ඒ වගේ ගොඩක් අපි නොදන්නා පැත්තක් තියෙනවා මේ මත්ද්‍රව්‍ය ගැන. දැන් මේ ආයතනේ ගත්තොත් එහෙම මගේ මාසතු අත්දැකීම් තුලින් කතා කරොත් එහෙම මේ යම්කිසි කෙනෙකුගේ මත්ද්‍රව්‍ය නවත්තන එක නෙවෙයි මූල බීජය වෙලා තියෙන්නේ. මත්ද්‍රව්‍ය නවත්තනට වඩා එහෙන් ගියපු දෙයක් මොකද පුද්ගලයාගේ කතා කරන විලාසය, අඳින පළඳින විදිය, එතකොට මෙයාගේ හැසිරීම රටාව, මෙයාගේ ගරුත්වය, මෙයාගේ ආධ්‍යාත්මය, මේ හැම දෙයක්ම සංවර්ධනය වුවොත් ඉතාමත් ලේසි මේ ගමන යන්න. ඒ වගේ ගොඩක් ශ්‍රේෂ්ඨ චරිතින්ව ආයතනේ එහෙම අඩුපාඩු කරගෙන ජීවිතය වරද්දගෙන දැන් සමාජයේ වැජබෙන මේ අඩුපාඩු හදාගෙන මේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නෙට නියම පිළිතුර හොයාගෙන මේ ආයතනය තුලින් හොයාගෙන දැන් උදා මේ මමත් එහෙම මේ ජීවිතය ගොඩනගාගත්තු කෙනෙක්. මේ අවුරුදු 5ක් විතර මම මත්ද්‍රව්‍ය අරගෙන ඉවරලා මගේ ජීවිතේ මෙතනින් ගොඩනගාගෙන ඉවරලා දැන් වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයේ මේ මත්ද්‍රව්‍ය දුර්භාවිත හා කළමනාකරණ පිළිබඳ මේ ඩිප්ලෝමා පාඨමාලාව මේ හදාරනවා. දැන් ඒ ශාස්ත්‍රයේ ඔස්සේම දැන් මගේ අත්දැකීම් තුලින් ගන්න පුළුවන් අර හැම කළු වලහවකම රිදීරේකමක් තියෙනවා වගේ අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා. මේ සමාජයේ හැංගිච්ච දේවල් ගොඩක් තියෙනවා. මේ හංවඩු ගැසීම නෙවෙයි කළ යුත්තේ. අබ්බැහි විච්ච කෙනෙක් අපි හංවඩු ගැසීම නෙවෙයි විය යුත්තේ. ඔහුගේ අර කළු වලාවේ තියෙන රිදීරේකාව හොයාගත යුතුයි. ඒ වගේ අපි දකින්නේ වැරදි පැත්ත වගේම තමයි මේ හොඳ පැත්ත දැකලා ඉවරලා මේ මාර්ගය ඔස්සේ රටට විතරන්නේ ලෝකයට බව සේවයක් කරන්න පුළුවන් අවස්ථාවන් තියෙනවා. මේ මොහො ඉතාමත් දක්ෂතාවයන්, කුසලතාවයන්, නිර්මාණශීලී කලාකරුවන් තමයි මේ මත්ද්‍රව්‍ය මේ සඳහා ගොඩක්ම මන් දකින විදිහේ මේ ඇබ්බැහි වෙලා තියෙන්නේ. නමුත් අපි ඔය නිර්මාණශීලීත්වය දකින්නේ නැහැ. මේ පුද්ගලයාගේ තියෙන කලාකාමීත්වය දකින්නේ දකින්නේ අර පැත්ත. නමුත් අපි ඒ පුද්ගලයාට දිය යුතු වරප්‍රසාද වටිනාකම් ටික දීලා ඉවර වෙලා අර එයාව පොලිෂ් කරලා එයාගේ තියෙන ආකල්ප ඍණාත්මක ආකල්ප ධනාත්මක කරලා මේක අපිට මෙයාව ගොඩනගා ගන්න පුළුවන් වුණොත් සමාජයේ මිල කළ නොහැකි වස්තුවක් වෙනවා. මේ අපි අර කොන් කරපු හංවඩු ගහපු කුඩුකාරයා ගංජකාරයා මේ කියලා අපි අර හංවඩු ගහපු චරිතේම කවදා හරි දවසක සමාජයේ වැදගත් චරිතයක් බවට පත් කර ගන්න පුළුවන්.
මිතුරු මිතුරු ආයතනයේ මගින් මෙම තරුණීන් සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉතාමත් නිදහසේ කටයුතු කරන්නට මෙම තරුණයන්ට අවස්ථාව ලබා දී තිබෙන නිසාවෙන් පවත්වන සියලු වැඩසටහන් ක්‍රියාකාරකම් වලට ඔවුන් ඉතාමත් උනන්දුවෙන් හා කඩිසරව එක්වන ආකාරය දැකගත හැකි. බුදුදහමට අනුව මෙම තරුණීන් තමන්ගේ වැරදුණු ජීවිත නැවත සකස් කර ගැනීම මිතුරු මිතුරු ආයතනයේදී සිදුවනවා. ඒ අනුව දිනපතාම ඔවුන් කරන වැඩකටයුතු අතරින් ප්‍රධාන ස්ථානයක් ආගමික වතාවත් සඳහා වෙන් කර තිබෙනවා. පැල්මඩුල්ල මිතුරු මිතුරු ආයතනය පිහිටා තිබෙන්නේ බොහොම නිෂ්කලංක පරිසරයක. එනිසාම මේ ස්ථානයේ පුනරුත්ථාපනය ලැබෙන පිරිසට ඉතාමත් පහසුවෙන් තමන්ගේ පුනරුත්ථාපන කටයුතු සිදු කරගන්නට හැකියාවක් තිබෙනවා. ඔවුන් මේ ස්ථානයේ භාවනා කටයුතු, මේ ස්ථානයේ කතාබහ කිරීම එයාදී දේවල් මේ පරිසර ආශ්‍රිතව නිර්මාණය වී තිබෙන නිසාවෙන් ඔවුන්ට ඉතාමත් පහසුවෙන් නැවත වතාවක් තමන්ගේ ජීවිත ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙනවා. සෑම දිනකම උදෑසන සහ සවස් කාලයේදී මිතුරු මිතුරු පවුලේ සමාජිකයින් බුද්ධ වන්දනාව සඳහා එක්වනවා. අතීතේ ඔවුන් ගත කළ අඳුරු ජීවිතවලට සමුති ධර්මානුකූල ජීවිතයකට හුරුවීම මෙමගින් අපේක්ෂිතයි. සිකව ප්‍රතිකාර ලබන තරුණයින් දිනපතාම භාවනා කිරීමද සිදු කරනවා. පවතින නිදහස් පරිසරයත් සමගින් ඔවුන් සිත් සැහැල්ලු කරගනිමින් නැවත කිසිම දිනක මත්ද්‍රව්‍ය විඳ නොයෑමට අදිෂ්ඨාන කරගනු ලබනවා. දිවයින පුරා සෑම ස්ථානයකම මද්ද්‍රව්‍ය ව්‍යාප්ත වී තිබීම නිසාවෙන් අද වන විට අවුරුදු 14 සිට පාසල් සිසුන්ද මද්ද්‍රව්‍ය විත ඇබ්බැහිවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. මේට සමගාමීව හැම මාසකම දරුණු දරුවන්ගේ දෙමෝපියන් වෙනම පුහුණු වැඩසටහන් තියෙනවා. ඒගොල්ලන් වෙනම සංවිධානයක් හදලා තියෙනවා. ඒතර හැම සතියන්තයකම දෙමෝපියන්ට දරුවෝ බලන්න අවස්ථාවක් දීලා තියෙනවා. එතකොට මේ දරුවා ආයතනය තුළ වෙනස් වෙනවා වගේම නිවසත් වෙනස් වෙන්න ඕනේ. දැන් ගොඩක් දෙනෙක් කියනවා මේ මද්ද්‍රව්‍ය භාවිත කරලා දෙවතයන් මේ පරිසරයටයි නැවත නෑ. ඒක වැරදි අදහසක්. ඒක එහෙම වෙන්න බෑ. මංගල වෙන පරිසරයක් වෙන්න තියෙනවා. වන්නියේ ඉඳලා මහියංගනේ ඉඳලා උතුරු නැගරේට දක්වාම මද්ද්‍රව්‍ය තියෙනවා. මද්ද්‍රව්‍ය වෙන සමාජයක් නෑ. නමුත් අපි දරුවා බලවත් කරොත්, ශක්තිමත් කරොත් ආයතනය තුළ ඉඳෙද්දී ඔහුට තීරණ ගැනීමේ හැකියාව, ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව, කුසලතා සංවර්ධනය දියුණු කළොත් අපිට පහසුයි මද්ද්‍රව්‍ය තියෙන සමාජය තුළ නැවත මද්ද්‍රව්‍ය ගන්න නැතුව ඉන්නේ කොහොමද කියලා. ඒකට ඔවුන්ට තියෙන ලොකුම බලවත්ම උපකාරය ලැබෙන්න ඕනේ ඔහුගේ නිවසින්, පවුලේ උදවියකින්. අපි ඒ නිසා ඒ අය වෙනුවෙනුත් විශාල වැඩසටහනක් ඔවුන් වෙනස් කිරීමටත් මේ වැඩසටහන සමගාමීව කරගෙන යනවා. අම්මේ නුඹේ ඇස පියවුණු දාකට කවුරුද මට පෙන් උගුරක් දෙන්නේ. අම්මේ නුඹ ලොව නැත
තිබුණු කාලෙක කවුරුද මගේ දුක සැප විමසන්නේ කාලා මද්රවි වලට ඇබ්බැහි වී සිටියත් මේ වන විට තමන්ගේ ජීවිත අලුතින් ගොඩනගා ගන්නට උත්සාහ දරන තරුණයින් පිරිස අතර සුවිශේෂී දක්ෂතා ඇති තරුණයින්ද සිටිනවා. ඒ අතරින් අපට හමු වූ ගිහාන් ඔහුගේ අත්දැකීම් අපත් සමගින් බෙදා හදාගත්තා. නිදා සිටින විට මගේ සිතේ ඇති පාළුව නුඹ දුටුවා. වැඩි කල් දිවි මග තනිව නොයන ලෙස කියමින් නුඹ හඬුවා. මද්‍රවවලට පුරුදුනේ මං අවුරුදු 19 18 වගේ තමයි මද්‍රවවල පුරුදුනේ. එතකොට මේ එතකොට මං ගත්තේ හෙරොයින් කියන මද්‍රවය. නමුත් ඊට කලින් මං සිගරට් ඒ වගේ දුම්මැටි වගේ මද්‍රවවල පෙනබිලා හිටියා. අර දැකපු දේවල් එක්ක මේ සමාජයේ දැකපු දේවල් එක්ක මගේ පරිසරයේ මම දැකපු දේවල් එක්ක මම ගොඩක් ඒ දේවල් නඹරුණා කියලා මට හිතෙනවා. දැන් පස්සේ හරිලා බලනකොට මට හිතෙනවා මම ඒ දේවල් එක්ක තමයි මම අනුකරණය කරන්න ගිහිල්ලා ගොඩක් දුරට ඒ දේවල් පෙළඹුණා. ආසාවල් එක්ක ගිහිල්ලා පෙළඹුණා. මේ වැරදි යාළුවොත් එක්ක ගිහිල්ලා පෙළඹුණා. ඔය වගේ දේවල් වලින් මගේ ගෙදර පරිසරයෙන් සමහරලාට මට පොඩි මේ හේතුවක් වෙන්න ඇති ඒ දේවල් වල පෙළඹෙන්න. නමුත් අද වෙනකොට මේ මම ඒ දේවල් වල මට නැති වෙන්න දෙන හැමදේම නැති වුණා. ජීවිතේ මේ ඔය මද්ද්‍රව්‍යෙහිඳ මද්ද්‍රව්‍ය හැමදේම මම පාවිච්චි කරන දින හැම මද්ද්‍රව්‍යම වගේ ගත්ත ඒ කාලේ එන දුකයි කියන්නත් දුකයි. මොකද දැන් ඉන්න තත්ත්වෙත් එක්ක කියන්න දුකයි. මොකද නැති වුණා ගොඩක් දේවල් නැති වුණා ජීවිතේ. මේ හදාගත්ත හැමදේම වගේ ඉගෙනීම නැති වුණා. දෙමාපියන්ගේ ආදරය නැති වුණා පැහැදිලිවම. තව මම මගේ බිරිඳ නැති වුණා. මගේ ළමයා නැති වුණා මට. ඒ හැමදේම වගේ නැති වෙලා අද මේ වගේ තැනක ඉන්නවා. මේ මම මෙතන මේ තැන නැත්තම් අද විරාට මම කොහෙද කියලා කියන්න බෑ. ඒක ලොකු පැත්තක්. මද්ද්‍රව්‍ය කියන දේ කටුකත්වය කියන දේ උපරිමයට වින්ද. මොකද අන්තිමට යන්න එන්න තැනක් නැතුව ඉන්න තැනක් නැතුව ඒ වගේ තැනකට පවාපත් වුණා. එහෙමපත් වුණත් මම මේ ලස්සනට මම කරපු රැකියාවත් එක්ක මම කරපු මේ වෘත්තීය මට්ටම රැකියාව ඒ දෙවල් එක්ක මට මීට වඩා තැනක මට ඉන්න තිබ්බා. ඒ හැමදේම කඩාකප්පල් වුණේ මේ මගේ හැකියාවත් තිබ්බා. ලොකු හැකියාවල් තිබ්බා. මගේ ඒ දේවල් මාගේ යටපත් වෙලා ගියා මේ මද්ද්‍රව්‍යත් එක්ක. මගේ වැරදි චර්ය රටාව එළියට ආවා. වැරදි චර්ය රටාව මතුණා. ඒ දෙවල් එක ජීවිතේ ගොඩක් අසාර්ථක වුණා මේ මද්ද්‍රව්‍යෙින්. ඉතින් ඒත් එක්කම අද සතුරු වෙනවා. ඇත්තටම ඉන්න තාත්තා ගැන සතුරුයි. මොකද හැමදේම නැති වුණත් අද අම්මයි තාත්තයි ඉන්නවා. අම්මයි තාත්තයි ඒ හිනාව තියෙනවම උනේ. ඉතින් අර මද්ද්‍රව්‍යෙින්ද ඒ හිනාව නැති වුණා. ඒ හැමදේම ඒගොල්ලෝ වයසට ගියා. මම කරගත්තු දේවල් එක්ක මට අර මූණ සමාජයට මූණ දෙන්න බැරුණා. මාව කුඩුකාරයෙක් ගන්න දාලා මාව අපහසුතාවයට පත් වුණා සමාජෙ. මාව ගණන් ගත්තේ නැහැ සමාජෙ. මට කොච්චර හැකියාවල් තිබ්බත් මොන දේවල් කරගන්න තිබ්බත් මාව සමාජෙන් ගණන් ගත්තේ නැහැ. මාව කුඩුකාරයෙක් පත්තර දැම්මා. අන්තිමට මගේ බිරිඳ බව මාව ඒ තත්ත්වයට ඇදලා දාපු දැන් අනන්තව තිබ්බ. මොකද ඒ සාමාන්‍ය දෙයක්. මොකද පුද්ගලයාට අර මේ මද්ද්‍රව්‍ය ගැනීමත් එක්ක එපා වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒකට අපි කාටවත් දොස් කියලා මම නම් කාටවත් දොස් කියන්නේ නැහැ. මොකද මගේ වැරද්ද. මට හරි දේ නිවැරදි දේ වෙන් කරගන්න බැරුණා. නිවැරදි යාළුවෝ වෙන් කරගන්න බැරුණා. ඉතින් ඒ දෙත් එක්ක ඇත්තටම අද සතුටු වෙනවා. එක පැත්තකින් දුකක් තියෙනවා නැති වුණ දේවල් ගැන. නමුත් ඊට වඩා සතුටක් තියෙනවා මේ අද මෙතනින් ගොඩනැගිලා ඉන්න තත්ත්වය ගැන. පුජු කුපියාවත්තේ බෝධානන්ද හිමියන් හැකි සෑම අවස්ථාවකදීම මෙම තරුණීන් සමග කතා බහ කරමින් ඔවුන්ට අනුශාසනා ලබා දෙනවා. එම නිසා මෙම ආයතනයේ ප්‍රතිකාර ලබන තරුණීන්ට බෝධානන්ද හිමියන් විශාල ශක්තියක් වනු නොඅනුමානයි. අම්මලා තාත්තලාට හදන්න බැරි වුණ මාව හාමුදුරු මාරිදිර හැදුව මාව. ඒ කියන්නේ මගේ තිබ්බ අර නරක ආකල්ප ඒ හැමදේම නැති කළේලා මම හිතන්නේ නැති ගොඩක් තරහ යන කෑ ගන්න අර කියන කිසි දෙයක් අහන්න නැති පුද්ගලෙක් මාරු විදිහට වෙනස් කරා අපේ ආමඳුර. අපේ ආමඳුරෙන් ඇත්තටම පෙර සංසාරයක ඉඳන් එන බැඳීමක්ද කොහෙද කියලා හිතන වෙලාවකට අපි හැමෝටම මොකද අපි පවුලත් එක්ක කතා කරද්දී ආමඳුර හැමදාම අපිට කියන දේවල් ඒ දේවල් කතා කරන ඒ කටහඬ කියන දේවල් ආදරය කරන විදිය තාත්තා කෙනෙක් වගේ මට ඒ දේවල් එක්ක මගේ ජීවිතය ගොඩක් වෙනස් වුණා. මන්ටරෝගේ පටන් ගත්තේ සිගරට් එකේ. සිගරට් එක පටන්ගෙන අන්තිමට හෙරොයින් ගොඩක් ඊටත් වඩා LSD ඇසිඩ් හැම මද්ද්‍රව්‍යයක්ම ගත්තා. අන්තිමට පාටිස් වල යන්න බලනවා බීච් පාටිස් ඒ හැම එකටම ගිහිල්ලා අන්තිමට අර ජීවිතයේ යථාර්ථය කියන්නේ මේකයි කියලා තේරුම් ගත්තේ නෑ. අම්මලාගෙන් ගොඩක් මම දන්නේම නැතුව මම ගොඩක් කාලයක් අවුරුද්දක් අවුරුදු දෙකම වගේ අම්මලාගෙන් දන්නේම නැතුව ඈත් වුණා.
යාළුවෝ තමයි ලොකු උනේ. හැමදේම මොන දේ කරන්න ගියත් යාළුවෝ කින දේ තමයි යන්නේ. යාළුවෝ මොකක් කර කිව්වොත් ඒකම බ්ලෝ. මේක තමයි ඇත්ත කියන මෙන්න මේකයි ෆන් ලයිෆ් එක. මේක තමයි ජීවිතය කියන්නේ කියනවා. මම මේ දේ දන්නේම නැතු රැල්ලටි ගියා එකට එක්ක. මටම මගේ ජීවිතේ පාවලා තිබ්බා. ඒ ජීවිතේ පාවලා තිබ්බන් පස්සේ අම්මලා කෝල් කරන අන්තිමට මටම තේරුම් ගියා ටික කාලෙකදී මේක හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ අම්මලා එක්ක කතා කරන් පස්සේ අම්මලා අම්මෙන්න ගියා. කළා අම්මලා එක්ක ටික කාලයක් ගත කරලා ආයෙත් මම හරියන්නේ නවත්තන්නම් කියලා කොහොමද අන්තිමට ආයෙත් මට කරන්න දෙයක් නැතුණා. ආයෙත් යාළුවෝගේ කෝල්ස් එනවා. යාළුවෝ නිතර නිතර හම්බෙන ඕන් ඔය දේවල් එක්ක ආයෙ ආයෙ අම්මලාගෙන් ඈත් වෙලා කොහොමදලා අන්තිමට මඩරුව ඇතුළටම ගියා. අම්මා කෝල් එකක් දීලා කිව්වා මෙහෙමයි පුතේ මේ අපි මෙහෙම තැනකට යන් කියලා. ඊට පස්සේ මේ මට කිව්වේ නෑ මෙහෙම දෙයකට එනවා කියලා. මම දන්නෙත් නෑ. මම ඒත් බෑ මම එන්නේ නෑ කොහොමත් එන්නේම නෑ කීකීදී අන්තිමට අම්මලා මම මොකක් හරි බොරුවක් කියලා යන්ත්‍රයක් දාන්න දෙනවා කියලා එහෙම තමයි එක්කගෙන ආවේ මම මෙතෙන්. මම දන්නෙත් නෑ මම ඊට පස්සේ ආවා එල්ලා හාමුදුරු ඉන්න එක. මම හාමුදුරු අම්මෙන් ගියා. පස්සේ කොහොම හරි අම්මලා ගිහිල්ලා මම මුල් කාලේ එතකොට තමයි මිතුරු කවුලට එකතුනේ. මට තේරෙන්නේ නැහැ මෙලෝ දැක්ක ඊට පස්සේ මම රෙලිය සමාජයත් එක්ක ඇවිල්ලා මෙතන බලන මෙතන අමුතුම මිනිස්සු ටිකක් ඉන්නේ. සුදු සරම ඇඳගෙන සුදු ෂර්ට් එක ඇඳගෙන රැවුල් කපාගෙන කොණ්ඩ කපාගෙන ලස්සන මාර පිළියෙලකට ඉන්නවා. හැමෝම මාර ක්‍රියාශීලී ටට්ටක් ගාලා එහාට මෙහාට යනවා. මෝනින් මීට් එකට යනවා. හැමෝම කඩස්සට අහනවා කතා කරනවා. මෙවලන් තියෙනවා හැමදේම තියෙනවා. ගරු කරන එක එක්කනට හැම එක්කනම අගය කරනවා. සින්දු කියන හැමෝම සතුටු වෙලා පවුලක් විදිහට අයියේ මල්ලී කියලා කතා කරනවා. මට නිකන් අමුතුම දෙයක්. එකපාරටම කරකලා ඇතරිය වගේ පිස්සු ලෝකයකට ආවා වගේ එකපාරටම. හැරිලා බලද්දි මම ආපස්සට හැරිලා බලද්දි මට දැන් අවුරුදු 24යි. අවුරුදු මම 5ක් 4ක් 5ක් වෙනකම් මම ජීවිතේ කරගත්ත දෙයක් නැහැ. ඔහේ මඩ්‍රව්‍යයට ගිහිල්ලා වෙලා මඩ්‍රව්‍ය ඇතුළටම ගිහිල්ලා ඒ දේවල් එක්ක ඉන්නලා නිකන් මගේ ජීවිතේ අවුරුදු 5ක් හොඳම කාලේ. අවුරුදු 21 22 23 24 කියන හොඳම කාලේ මම ජීවිතේ මාරිද්දර කිසිම දෙයක් ගන්න නැතුව මගේ ජීවිතේට මම ජීවිතේ දන්නේම නැතුව මගෙන් ඈත් වෙලා ගිහිල්ලා මට ආපහු ඒ කාලේ ගන්නත් බෑ. අන්තිමට මටම තේරුම් ගත්ත අයියලා කියන දේවල් හාමුදුරු විශේෂයෙන් හාමුදුරු මම අද මාරිද්ද සතුට වෙනවා. මොකද මම මට හාමුදුරු කියපු දේවල් අයියලා කියපු දේවල් මම අනුගමනය කළා. මගේ ජීවිතේ මම ඉස්සර දැකපු නැති පැත්තම් මම දන්නේම නැතුව මේක ඇත්තටම ජීවිතය කියන්නේ මොකක්ද කියලා මම තේරුම් ගත්තා. හාමුදුරු කරන වැඩසටහන් අයියලා කතා කරන දේවල් ඒ දේවල් එක්ක තමන්ගේ ජීවිතවල නොදැනුවත්කම නිසාවෙන් දෙමව්පියන්ගේ අවවාද පිළි නොගැනීම නිසාවෙන් බොහෝ තරුණීන් මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහිවීම සිදුවනවා. එමෙන්ම දෙමව්පියන්ගේ ආදරය අහිමිවීම වැරදි යාළුවන් ආශ්‍රය නිසාවෙන්ද තරුණ ජීවිත විනාශ වනු දක්නට හැකි. අතර පයේ තමයි මුලින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණේ. අර පොඩි මත්ද්‍රව්‍ය පටන් අරන් මේ අන්තිම භයානක මත්ද්‍රව්‍ය වලට දක්වාම ඉතින් ගියා. ඒ අනවර සමග කියලා දෙන්න කරන්න ඔක්කොත් අර කවුරුත් හිටියේ නැහැ. හොයන්න බලන්න ඔක්කොත් හිටියේ නැහැ. ඉතින් අර අම්මා රටින්නවත් එක්කම ඒ දේවල් ගැන අර අම්මට සොයන්න කරන්න පොඩ්ඩක් අමාරු නිසා ඒ දේවල් ගැන අර ආච්චිට වැඩිය තේරුමක් නැති හින්දා ඉතින් මගේ ජීවිතෙත් අර ඒ වගේ තමයි ගත කරේ. මම බොහෝ කාලයක් යාළුවොත් එක්ක තමයි ගත කරේ. ඒත් සමග මගේ ජීවිතේ නම් මේ ආයතනෙම තමයි මම ගොඩනගාගත්තේ. මේ කතාවක්වත් කරගන්න බැරුව හිටිය හරියකට ඉතින් ඒ දේවල් ඔක්කොම ගොඩනගාගත්තේ මම මේ ආයතනයෙන් තමයි. අරිම සතුටින් ඉන්නේ මම. ඒ දේවල් සමග මම බලාපොරොත්තු වෙන්නේ මගේ දෙමාපියොත් සමග සමාජය ගත වෙලා හොඳින් ජීවිතය ගත කරන්න තමයි. මිතුරු මිතුරු ආයතනයේ ප්‍රතිකාර ලබන තරුණයින්ගේ කලා හැකියාවන් ඔප්නැංවීම සඳහාද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. මේ ආකාරයට ඔවුන් නර්තන ඉදිරිපත් කරමින් ගායනා කරමින් ලබන වින්දනය සැබෑම වින්දනයක් බව ඔවුන් තේරුම් ගැනීම මෙහිදී සිදුවනවා. සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ වක් මල් කිනිටෙන්. සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ වක් මල් කිනිටෙන්. ඔබේ පැල්පත මා
තමන්ගේ වැරදුණු ජීවිත නිවැරදි කරගන්නට උත්සාහ දරන මෙම තරුණයින් යලිත් කිසිම දිනක මද්රව්‍ය වෙත ලං නොවීමට තීරණය කර තිබීම ඉතාමත් සතුටට කාරණයක්. අවසානයේදී මද්රව්‍ය වලින් ලබන සන්තෝෂය තාවකාලික බවත් ඒ වෙනුවට තමන්ගේ පවුල සමග සමගින් නීතිගරුකව ගුණගරුකව ජීවත් වීම වැදගත් බවත් මෙම තරුණයින් තේරුම් ගන්නවා. සෙන්නේ මාගෙන් නැතිවී ගිය යහපත් ගුණධර්ම, බලාපොරොත්තු, අදිෂ්ඨාන ශක්තිය, අවංක භාවය, ආදරය, කරුණාව, කායික හා මානසික සෞඛ්‍ය නැවත ඇති කර ගැනීම පිණිසයි. විසින් ලබා දෙන ප්‍රතිඥාව සාක්ෂාත් කරගත් පසු තම ජීවිත නැවත සමාජගත වී තම ජීවිත ධාර්මිකව ඉතාමත් සාර්ථකව ආරම්භ කරනු දැකීම මුළුමහත් දේශයක බලාපොරොත්තුවයි. අපි අද ඔබට තොරතුරු ගෙනාවේ පැල්මඩුල්ල මිතුරු මිතුරු සෙවණේ සිට. ශ්‍රී ලංකාවේ බොහෝ තරුණයින් මද්‍රව්‍ය නිසාවෙන් තමන්ගේ ජීවිත අන්ධකාරයට පත් කරගන්නා මේ කාලේ ඒ ජීවිත නැවත ආලෝකමත් කරන ස්ථානයක් පිළිබඳවයි අපි අද ඔබට තොරතුරු ගෙනාවේ. ඉතින් ඔවුන් මේ මොහොත වෙන විටත් ඉතාමත් සතුටින් තමයි තමන්ගේ ජීවිතය ගෙන යන්නේ. ඉතින් මේ වගේ කාලීන මාතෘකාවක් පිළිබඳව නැවත වතාවක් කතා කිරීමේ බලාපොරොත්තුවෙන් අපි අදට සමුගන්නවා විනිවිද තුනේ.